සැඳහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සීලේහි ආනිසංස දැක්වෙන දේශනාවක්. දීඝනිකායේහි සංගීතේ සූත්‍රය පාදක කරගෙනයි අප අද මේ කරුණු පැහැදිලි කරන්නේ. භාගතුන් වහන්සේ මෙහිදී සීලේහි ආනිසංස පහක් දක්වනවා. මේ ලෝකේ ජීවත් වෙන කාලයේදී, ජීවිතය අවසාන සමයේදී, මරණයෙන් පසුවත් වශයෙන් මේ ආනිසංස භාගතුන් වහන්සේ දේශනා කරනවා. සීලය කියලා කියන්නේ මොකද්ද? අපේ කායික වාචික සංවරය. අප කයින් යමක් කරද්දී ඒ ගැන නුවණින් කල්පනා කරලා සිදු කිරීම. වචනෙන් කතාවක් සිදු කරද්දී ඒ නැවත නැවතත් කල්පනා කරලා නුවණින් සිදු කිරීම. සීලං යාව ජරා සාදු යනුවෙන් සඳහන් වන ආකාරයට මහලු වෙනකම්ම සීලේ ආනිසංස වටිනාකම වැදගත්කම බුදුදහම තුළින් අවධාරණය කළ තියෙනවා. භාගතුන් වහන්සේ රාහුල කුඩා ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, පච්චවෙක්කේත්වා පච්චවෙක්කේත්වා කායේන කම්මං කාතබ්බං. කයින් යමක් සිදු කිරීමේදී නැවත නැවතත් හිතල ඒක සිදු කරන්න කියලා. පච්චවෙක්කේත්වා පච්චවෙක්කේත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයෙන් යමක් සිදු කිරීමේදී නැවත නැවතත් සිහි කරලිය සිදු කරන්න කියලා. ඇයි ඒකට හේතුව? අප යමක් නුවණින් කායිකව හෝ වාචිකව සිදු නොකරොත් එයින් අපට කරදර එන්න පුළුවන්. පසු කාලීන වේ ගැන පසුතැවෙන්නට සිද වෙනවා. අන්නෙන් වළක්වලා නිවැරදි ජීවිතයක් ගත කරලා සමාජගත ජීවිතයේ සාර්ථක වන්නටත්, ඒ වගේම තමන්ගේ ආර්ථික අධ්‍යාපන ආදී කටයුතු සඵල කරගන්නටත්, ගෘහස්ථ ජීවිතය සාර්ථක කරගන්නටත්, මරණින් මතු ජීවිතය සඵල කරගන්නටත් හේතු වන විදියටයි බුදුදහම තුළ අපට මේ සීලය අවධාරණය කළ තියෙන්නේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දක්වද්දී සීලමයන් පුණ්‍ය ක්‍රියාවත් වූ කියලා දේශනා කළා. සීලය පුණ්‍ය ක්‍රියාවක් විදිහට දේශනා කරනවා. විශේෂයෙන්ම පංචශීලයේ පාදක කරගත්තු සුචරිතවත් ජීවිතයක් බුදුදහම තුළින් නිතරම අවධාරණය කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම සහ මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. මෙන්න මේ කරුණවලින් වැළකීච්ච පමණට එක අතකින් අත්තාධිපතේ කියපු විදියට තමන්ට තමන් ගැන දෝෂාරෝපණයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ලෝකාධිපතේ කියපු විදියට ලෝකයෙන් තමන්ට දෝෂාරෝපණයක් වෙන්නේ නැහැ. නීතියෙන් තමන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. ධම්මාධිපතේ කියපු විදියට මරණින් මතු සාංසාරික ජීවිතය තුළදී තමන්ට ගැටලුවක් එන්නේ නැහැ. සිල්වන්තුණු පමණට විශේෂයෙන්ම පංචශීලය පාදක කරගත්තු සුචරිතවත් ජීවිතයක් බුදුදහම තුළින් නිතර අවධාරණය කරනවා. සීලවන්තුණු පමණට එහි ආනිසංස සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් මේ ජීවිත කාලය තුළදීම අපට දකින්නට පුළුවන්. සීලවන්තුණු පමණට තමන්ගේ ජීවිතයට ලොකු රැකවරණයක්, ආරක්ෂාවක්, සුරක්ෂිත භාවයක් සහ විශේෂයෙන්ම සමාජගත ජීවිතයේදී ලොකු ගෞරවයක් තමට ලැබෙනවා. සංගීත සූත්‍රය ඇතුළත් මේ දේශනාව තුළින් භාගතුන් වහන්සේ දේශනා කරනවා, පංච ආනිසංසා සීලවතෝ සීල සම්පදාය. සීලවන්ත තැනැත්තාට ආනිසංස පහක් මේ සීල සම්පත්තිය නිසා ලැබෙනවායි කියලා. එ මොනවද? ඉදාවසෝ සීලවා සීල සම්පන්නෝ අප්‍රමාදාධිකරණං මහන්තං භෝගක්ඛන්දං අධේ ගච්ඡති. මේ සිල්වන්ත තැනැත්තාට සිල්වන්ත භාවයේ හේතුවෙන් අප්‍රමාදීව කටයුතු කිරීම වශයෙන් මහත් වූ ධනයක්, භෝගස්කන්ධයක් ලැබෙනවා කියලා. සිල්වන්ත තැනැත්තාට තමගේ ජීවිතය ඉතාම නිවැරදිව පහසුවෙන් සාමකාමීව ගත කිරීම හේතුවෙන් ඔහු සිදු කරන තමන්ගේ වෘත්තීය කටයුතු, අධ්‍යාපනික කටයුතු ආදී මැනවින් සඵල කරගෙන ඔහුට ජීවිතයේ මහත් වූ ධනයක් ලබන්නට මේ සිල්වන්ත බව හේතු වෙනවා. ඊළඟට සඳහන් කරනවා, කල්යාණෝ කිතිසද්දෝ අබ්බුගච්ඡති. මහත් වූ කීර්තියක් පැතිරෙනවා. යම්කිසි කෙනෙක් කායික වාචික සංවරයෙන් විශේෂයෙන්ම පංචශීලයෙන් යුතු ජීවිතයක් ගත කරනවා නම් ඔහුගේ නිවසේදී කීර්තියක් ලැබෙනවා. ඒ වගේම සමාජගත ජීවිතයේදී කීර්තියක් ලැබෙනවා. ඔහුගේ වෘත්තීය ජීවිතයේදී ගෞරවයක් ලැබෙනවා.
ඊළඟට තුන්වෙනි කාරණේ විදියට දක්වනවා සීලවා සීල සම්පන්නෝ යඤ දේව පරිසං උපසංකමති යදේ කත්තිය පරිසං යදේ බ්‍රාහ්මණ පරිසං යදේ ගහපති පරිසං යදේ සමන පරිසං විසරදෝ උපසංකමති අමංකෝ බොහෝතෝ ඔහු කිසියම් පිරිසක් වෙත එළඹෙනවා නම් ශාස්ත්‍රීය හෝ වේවා බ්‍රාහ්මණ වේවා ගෘහපති වේවා ශ්‍රමණ හෝ වේවා පිරිසක් වෙත එළඹෙනවා නම් ඔහු විසරදව නිර්භයව අමංකෝ බොහෝතව තමගේ හිස ඍජුව තියාගෙන තේජාන්විත විදියට ඒ පිරිස මැද්දට එළඹෙන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා මේ සුචරිතවත් ජීවිතය නිසා. ඊළඟ සඳහන් කරනවා සීලවා සීල සම්පන්නෝ අසම්මෝල් හෝ කාලං කරෝති. මේ සිල්වන්ත තැනැත්තා ජීවිතය අවසාන මොහොතෙහි සිහි මුලා නොවි සිහියෙන් යුතුව කලුරිය කරනවා මරණයට පත් වෙනවා කියලා. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමේ කියලා ධර්මයේ සඳහන් ආකාරයට පින් කරපු තැනැත්තාට ජීවිතය අවසාන කාලයේහි සුවසේ ගත කරන්නට අවස්ථාව සැලසෙනවා. මේ සීලයත් ඔහුට උපකාරයක් වෙනස හේතු වෙනවා. ඊළඟ පස්වෙනි කාරණේ විදිහට දක්වනවා සීලවා සීල සම්පන්නෝ කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. මේ සිල්වන්ත තැනැත්තා සිය සිල්වන්ත භාවය නිසා කය බිඳීමෙන් පසුව පරං මරණා මරණින් අනතුරුව සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති සුගතියෙහි ස්වර්ගයෙහි උපදිනවායි කියලා. සීලවන්ත තැනැත්තා ඉදනන්දති කියපු විදියට මෙලවත් සතුටෙන් ගත කරලා පෙච්චනන්දති කියපු විදියට පරලොවත් ඔහු සතුටෙන් ගත කරනවා. මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝකය බ්‍රහ්ම ලෝකය ආදී සුගති ස්ථානයක ඉපදිලා ඔහු පරලොව ජීවිතෙත් සතුටෙන් ගත කරන ආකාරය බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියපු විදියට ධර්මය පිළිපදින කෙනා ධර්ම විසින් ආරක්ෂා කරනවා කියන අනුශාසනාව අපට මෙහිදී බෙහෙවින්ම ප්‍රකට වෙනවා. යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨිය යුක්තව දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නිරතුරුව සිදු කරමින් ඉන්නවා නම් එතනත්තාගේ ජීවිතයේහි දැහැමි බව නිසා ඔහුට ධර්මය විසින්ම රැකවරණය ලැබෙනවා. මේ සිල්වන්ත ජීවිතය නිසා මේ ජීවිතයත් හැමතිම සඵල කරගෙන පරලොව ජීවිතයේහි දුගතිගාමී නොවි සුගතියේ පිහිටන මට්ටමට ඕසිය සාංසාරික ගමන සඵල කරගන්නවා. එපමණක් නෙවෙයි චතුසත්‍ය සම්මා දිට්ඨිය නැත්නම් දුකේ හට ගැනීම හා නිරෝධය සංඛ්‍යාත සම්මා දිට්ඨියට පත් වුණොත් කිසියම් කෙනෙක් ඔහු ඇතනත කියන අන්ත දෙකින් දුර වෙලා දිට්ඨින්ච අනුපගම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට දෘෂ්ටියෙන් තොර වෙලා මනාව දැක්මෙන් සීලයට යම්කිසි කෙනෙක් පැමිණියා නම් ඔහු ආරස්මණික මාර්ගයේ සීලය අනුගමනය කරන්නෙක් වෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා සීලය සඳහන් කරනවා. එය අදි සීල වශයෙන් නැත්නම් සීලakkhඳ වශයෙන් ධර්මය තුල පැහැදිලි කරනවා. සම්මා වාචා විදියට බොරුව කේලම පරුස වචන හිස් වචන කියන මෙන්න මේ වැරදි වචනයෙන් වෙන් වෙලා සම්මා කම්මන්ත කියපු විදියට ප්‍රාණඝාතය සොරකම වැරදි කාම සේවනය කියන මෙන්න මේ ක්‍රියාවලින් වෙන් වෙලා එවැගේම සම්මා ආජීවයේ සඳහන් විදියට මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති කියපු විදියට වැරදි ජීවනෝපාය වලින් මිදලා යහපත් දිවි පෙවතා ගත කරමින් ඔහුගේ ජීවිතය වඩාත්ම සඵල කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ සීලය සමාධි සංවර්ධනික සීලයක්. ඒ සීලය ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච සීලයක්. ඒ සීලය සසනෙන් එතරවන්නටම හේතු වන සීලයක්. එනිසා ඒකාතකින් සුගතිගාමීත්වයේ ඉලක්ක කරගත්තු පංච සීලය රකින ගමන් අනිත් අතින් චතුසත්‍ය සම්මා දිට්ඨිය පාදක කරගත්තු සීලස්කන්ධය නැත්තම් අදි සීලය ආරක්ෂා කරමින් නිර්වාණගාමී මාර්ගයේහි සමත විදර්ශනා වැඩිමටත් අපි මේ සීලය උපකාරයක් කරගනිමු. ඒ සඳහා කටයුතු කරන්නට ඔබට මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසලයට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම තුනුරුවන් සරණයි.